සුබම සුබ දවසක් වේවා ඔයාට. ඔයා දන්නවද නාගයෝ ගැන විවිධ කතා අපි අහලා තියෙනවා. අපේ ඉතිහාසයේ ලියනකොට නාගයන්ට ලොකු අසාධාරණයක් කරලා තියෙනවා. නාගයෝ කියන්නේ කවුද? නාගයන්ට වෙස්සලා ගන්න පුළුවන්ද? ඇයි භික්ෂූන් වහන්සේ නමකට උපසම්පදා දෙනකොට ඔබ නාගයෙක්ද කියලා ප්‍රශ්නය අහන්නේ? දැනටත් මේ නාගලෝකෙන් නාගයෝ පැමිණෙන පතුල සොයන්න බැරි පොකුණක් සහිත තැනක් නයිනාවල කියන තැන තියෙනවා කියලා ඔයා දන්නවද? මේ නයිනාවල කියන තැන ගමක නමක් නැත්නම් පන්සලක් නෙමෙයි. එහෙනම් ඉතින් නයිනාවල කියන්නේ මොකද්ද? මේ නයිනාවල කියන නම ක්‍රිස්තු පූර්ව 6 සියවස දක්වා ගිය එකක්. එදා නයිනාවල කියලා හැඳින්වූ නමින් තමයි අදත් මේක හඳුන්වන්නේ. අපි යක්ෂයන් ගැන ගොඩක් කතා කරානේ. අපේ හෙළේ යක්ෂෙන් වර්ග 3කට බෙදුවා කියලා ඔයා දන්නවා. උලාර, මජ්ඣිමා, නීචා යක්ඛා කියලා යක්ඛ ගෝත්‍රිකයන් කොටස් 3කට බෙදලා තියෙනවා. ඒ ගැන මීට පෙර වීඩියෝ එකකින් ආටානාටිය සහ යක්ඛයන් ගැන ඔයත් එක්ක පැහැදිලිව කතා කරා. දැන් ඉතින් අද අපි කතා කරමු නාගයන් සහ ලංකාවේ නයිනාවල ගැන. බණාගයන් කිව් සැනින් අපට මතක් වෙන්නේ බඩගාගෙන යන උරගයන් විශේෂය. අතීතයේ නාග ගෝත්‍රිකයන් කවුද කියන එක විවිධ මත පළ වෙනවා. නාගින් කොටස් 3කට වර්ග කරනවා. ඒ තමා උරග නාග, ඊට පස්සේ දේව නාග, ගෝත්‍ර නාග. දැන් ඉතින් මෙතන උරග නාග කියන්නේ මහ පොළොවේ අපට පේන තිරිසන්ගත බඩගා යන උරග විශේෂය. මේ උරග නාගයොත් කොටස් කීපයකට බෙදෙනවා. අපේ සම්බුද්ධ දේශනාවල මෙත්තානිසංස සූත්‍රයේ උරග වර්ග 4ක් ගැන සඳහන් වෙනවා. අදටත් මේ නාග විශේෂ නාග කුල ඉන්නවා. දැන් දේව නාගයන් කියන්නේ කවුද? මේ දේව නාගයට පුණ්‍ය ශක්තිය බොහොමයක් තියෙනවා. හැබැයි ඉතින් මේ මනුෂ්‍ය හෝ දේව භවයක් නෙමෙයි. හැබැයි ඉතින් මේ නාග කොට්ටාසය ගොඩක් මනුෂ්‍යයන් සමග සම්බන්ධතා ඇති වෙනවා. පිනට ඉතාමත් කැමති. ඒ වගේම පිනට කැමතියටත් පිහිට වෙනවා. මේගොල්ලෝ යම් උත්පත්ති භවයක සිටින පිරිසක්. මේ පිරිසගේ විශේෂත්වය තමයි තමන්ට කැමති විදිහට රූප මවා ගන්න පුළුවන්. දැන් ඉතින් මේ මවාගත්ත රූපය සංසර්ගවලදී නින්දෙදී නැවත නාග ප්‍රකෘතියට පත් වෙනවා. ඒ කියන්නේ ඉතින් අනික් ඕනෑම වෙලාවට තමන් කැමති ස්වරූපයක් මවා ගන්න පුළුවන්. මේ ගැන අපි ඔයාලට කියලා තිනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ කියන දේව නාගෙක් මනුෂ්‍ය වේශයක් ගැන පැවිදි වෙලා කුටියක් තුල සැතපී සිටින අවස්ථාවකදී මේ නාගයා ප්‍රකෘති තත්ත්වයට පත් වෙනවා. මේක දැකලා බීතිරපත් භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේට මේ පොත සැලකනවා. ඊට පස්සේ තමයි තින් නාගයන් පැවිදි නොකරන ලෙස නීතියක් පනවන්නේ. මේ බව විනය පොතේ සඳහන් වෙනවා. ඒ කියන්නේ ඉතින් බඩගාගෙන යන උරගයන්ගේ ස්වරූපයට මේගොල්ලෝ පත් වෙන බව තමයි මේකෙන් සඳහන් වෙන්නේ. එතකොට ගෝත්‍ර නාග කියලා කියන්නේ දේව නාග පිරිසකට. මේගොල්ලෝ දේවත්වෙන් අතහනවා. මේගොල්ලන්ට ඉතාමත් තීක්ෂණ බුද්ධියක් තිබුණු, ඉතාමත් ධනවත් කුලයක් තියෙන ගෝත්‍ර කණ්ඩායම. මේ නාගයින් කොට්ටාෂ 3ක් වුණාට මේගොල්ලෝ ගොඩම කණ්ඩායම වශයෙන් එකතු වෙලා තමයි කටයුතු කරන්නේ. දැන් ඉතින් අපේ ඉතිහාසයේ ලියනකොට ලොකු අත්තරදීමක් වෙලා තියෙනවා. මොකද මේ නාග කණ්ඩායම් 3 එක කණ්ඩායමක් වශයෙන් තමයි ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ලංකා ඉතිහාසයේ වැව් බැඳීම් වගේ ඉතාම දුෂ්කර කටයුතු වලදී රජවරුන්ට පවා සහය වී ඇත්තේ මේ නාග ගෝත්‍රිකයන් පිරිස. ඒ කියන්නේ ඉතින් මේ නාග ගෝත්‍රිකයන්ට නිසි තැන අපේ ඉතිහාසයේ ලබා දිය යුතුයි. ඒ විතරක් නෙමෙයි මේ මහ පොළොවේ තියෙන වස්තුන් වලින් වැඩිම ප්‍රමාණයක් අයිති මේ නාග පිරිස්වලට. දැන් ඉතින් නයිනාව කියන්නේ නාග ගෝත්‍රිකයන් සඳහාම වෙන්නූ ප්‍රදේශය. ඒ නම හැදිලා තියෙන්නේ කොහොමද? නයි වන්දනාව. නයින් වන්දනාව විදිහට නයින්දනාව හැදිලා තියෙනවා. මොකද්ද මේ නයි වන්දනාව කියන්නේ? කොයි කාල විතරද මේ නයි වන්දනාව පටන් ගත්තේ? මිනිස්සු ඇයි මෙහෙම නයි වන්දනාවේ යෙදෙන්නේ? අදටත් මේ නයි වන්දනාවෙන් ආශ්චර්යමත් දේවල් දකින්න ලැබෙනවද? දැන් ඉතින් මේ ප්‍රශ්න කොටෝම උත්තර තියෙන්නේ නයින්දනාවේ. ඒකෙන්ද ඉතින් අපි නයින්දනාව ගැන කතා කරන්නම ඕනේ වෙනවා. මහා වංශයට අනුව විජයාවතරණයේදී කුවේණිය පදිංචි සිටි ගම්මානෙ තියෙන්නේ මේ නයින්දනාවට සමීපව. කුවේණි කියන්නේ ඉතින් යක්ඛ ගෝත්‍රික කාන්තාවක්නේ. කුවේණිට ඉඳලා තිනවා රම්බා. අදටත් රම්බේ කියන ගම්මානය මේ ප්‍රදේශයේ තියෙනවා. රම්බා කියන මේ කුවේණිග මාමා තමයි අද නයින්දනාව පන්සලේ තිබෙන සත්පෙන නාග රූපය නිර්මාණය කළා තියෙන්නේ. දැන් ඔයාට හිතෙනවනේ කුවේණි යක්ඛ ගෝත්‍රිකය. දැන් ඉතින් කුවේණිග මාමත් යක්ඛ ගෝත්‍රිකයට අයත්නේ. එහෙනම් ඉතින් ඇයි නාගයන්ගේ රූපේ ඇයි ඉතින් යක්ඛ ගෝත්‍රිකයන්ට අයත් භූමියේ නාග ගෝත්‍රික ප්‍රතිමා නිර්මාණය කරන්නේ? ඒකට කියන්න පුළුවන් එකම උත්තරේ තමයි
නාග සහ යක්ක ගෝත්‍ර දෙකේ තියෙන සුහදත්වය සංකේතවත් කිරීම පිණිස තමා යක්ක ගෝත්‍රිකයන්ගේ ප්‍රදේශයේ නාග ගෝත්‍රිකයන්ට අයත් ප්‍රතිමාවන් නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ ඉතින් මේ යක්ක ගෝත්‍රිකයන් ගල් කර්මාන්තයට ඉතාමත් දක්ෂ පිරිසක්. ඉතිහාසය බලනකොට ගලින් කරපු බොහෝම විශ්මයන්විත දේවල් යක්ක ගෝත්‍රිකයන් තමා කළා තියෙන්නේ. යක්ක ගෝත්‍රිකයන් ගල් කර්මාන්තයට ඉතාමත් දක්ෂ පිරිසක්. නාග ගෝත්‍රිකයන්ගේ ඉල්ලීම අනුව මේ ඉතාමත් සුවිශාල සත්පෙන නාග ධරණය රම්බා විසින්, රම්බා කියන්නේ කුවේණියගේ මාමා, ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී හෝ එය ආසන්න කාලයේදී ඉඳි කරා කියලා විශ්වාසයක් තියෙනවා. ඉතාම පෞරාණික දේවල් ගණන් බලන්නේ කාබන් 14 පරීක්ෂණයේදී. මේ පරීක්ෂණයට අනුව සත්පෙන නාග ධරණය නිර්මාණය ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට අයත් බව සනාථ වෙලා තියෙනවා. මේ වගේ විශාල නාග රූපයන් නිර්මාණය කරන්න හේතුව මොකද්ද කියන්න මත්තෙන් මේ නාගයාගේ විශාලත්වය ඔයාට කියන්නම්කෝ. ප්‍රධාන නාග පෙනේ අඩි 2ක් වගේ වෙනවා. නාග ධර්ණය සම්පූර්ණයෙන්ම පළල අඩි 6ක් වගේ වෙනවා. ධර්ණ ගසා සිටින නාගයාගේ උස අඩි 7ක් වගේ වෙනවා. නාගයාගේ කඳේ පළල අඩි 1.5ක් වගේ වෙනවා. නාගයාගේ තින් සම්පූර්ණ දිග අඩි 21ක් වගේ වෙනවා. ශ්‍රී ලංකාවේ ඉතාමත් පැරණිතම වගේම විශාලතම නාග රූප වන්දනාව මෙන්න මෙතන තමා තියෙන්නේ. දැන් ඉතින් මහින්දාගමනයට පසු වෙනම සංස්කෘතියක් ඇති වෙනවානේ. ඉතින් මේ නාග පෙන සංකේතය විහාර ආදී පූජනීය ස්ථානවල මුරගල්වල සංකේතයක් විදිහට තමා පසු කාලයේ දක්නට ලැබෙන්නේ. ඉස්සලා අපි කිව්වා වගේ නයින් දාවන නාග ගෝත්‍රිකයන්ගේ මරමස්ථානය. ඒකට බොහොම සාධක තියෙනවා. දැන් ඉතින් මේ සත්පෙන නාග ධර්ණයේ අසලේ පොකුණක් තියෙනවා. මේ පොකුණේ තියෙන ගැඹුර කාටවත් හොයන්න බෑ. මොන ක්‍රමයකින් ගැඹුර මැන්න අවසානයක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ පොකුණ නාග ලෝකයේ සහ මනුෂ්‍ය ලෝකයේ අතර සම්බන්ධතාවය ඇති කරගන්නා වූ එක ස්ථානයක් බවට තමා කියන්නේ. නාගයින් සමග සම්බන්ධතා තියෙන කතා තියෙන බොහෝ තැන්වල මේ අද්භූත පොකුණ අපට දක්නට ලැබෙනවා. ඒ හැම පොකුණකම ගැඹුර හොයාගන්න අමාරු. උදාහරණයක් විදිහට මිහින්තලේ නාග පොකුණ. ගැඹුර හොයාගන්න බැරි මේ කණේට අයත් වෙන නාග පොකුණ. මේකේ ගැඹුර හොය හොයා පරීක්ෂණ කරනවට වඩා මේ පොකුණ මේ විදිහම තියෙන්න සැලසීම තමයි අපේ නුවණට හුරු. මොකද කියනවා නම් මේ මහ පොළොවේ බොහෝම ප්‍රමාණයක් අයිති නාගයන්ට. රුවන්වැලි සෑයේ ධාතුන් වහන්සේලාත් නාග ලෝකෙන් ගෙනාවේ. එතකොට කොහොමද නාගයින්ට බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණිය ධාතුන් වහන්සේලා හම්බුනේ? ඒ ගැනත් අපි වීඩියෝ එකකින් කතා කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ, දුටුගැමුණු රජතුමා මැරුණේ කොහොමද? මේකටත් නාග කන්‍යාවකගේ සම්බන්ධයක් තියෙනවා. ඒ ගැන අපි වීඩියෝ වලින් සඳහන් කරලා තියෙනවා. මේ වීඩියෝ එකේ අවසානයේ ඒ වීඩියෝත් ඔයාට බලන්න පුළුවන්. ඔයා දන්නවනේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම කරන අවස්ථාවේදී නාගයන් විසින් සතියක් නාලෝට ගෙනල්ලා වන්දනා මාන කරා කියලා. ඒ වගේ මහා සාගරයේ විශාල බලයක් මේ නාගයින්ට තියෙනවා. 70%ක් මේ ලෝකේ ජලයේ තියෙනවා කියලා ඔයා අමතක කරන්න එපා. නයින්දනාව ප්‍රදේශයට, මේ භූමියට නාගින්ගේ ආරක්ෂාව ලැබෙන බව ඇස් පනා පිටම පේන සත්‍යයි. ඒ කියන්නේ කවදාවත් මේ නයින්දනාව ප්‍රදේශයේ සත්තු මරන්න බෑ. කවරෙක් හෝ මේ වැරදි ක්‍රියාව සිදු කරොත් ඔහුගේ ජීවිතයේ අකාලයේ මියදෙන බව අදටත් පිළිගන්න මතය. විහාරාධිපති මාහිමියන් වහන්සේ ඒ පිළිබඳව ආසන්නතම හේතුව කියනවා. දැන් ටික දවසකට ඉස්සෙල්ලා පින ගොබේ අසල තියෙන විලි ඉබ්බු අල්ලන්න මිනිස්සු ඇවිල්ලා තියෙනවා. කොහොම හරි තින් එක ඉබ්බෙක් අල්ලගෙන ගිහිල්ලා ඌ මදි නිසා තවත් ඉබ්බෙක් අල්ලගන්න මේ මිනිස්සු ඇවිල්ලා තියෙනවා. දෙවනි ඉබ්බ අල්ලගෙන පොකුණෙන් ගොඩට එන්න ලැබිලා නැහැ. නිතරම වගේ මේ ප්‍රදේශයේ ගැවසෙන නයින් දෂ්ට කරලා ඒ මිනිස්සයා මැරිලා තියෙනවා. නයින් පුද පූජා කරන මේ ප්‍රදේශයේ මහින්දාගමනට පෙර නාග ගෝත්‍රිකයන්ගේ සුප්‍රසිද්ධ පුද බිමක් වශයෙන් තමා හඳුන්වන්නේ. අදට සත්පෙන නාග ධර්ණය තිබුණට මේක ඈත කාලයේදී දේවාල සංකීර්ණයක් කියලා තමා හඳුන්වන්නේ. එහෙම කියන්න පෞරාණික ඉඳිකිරීම් පාදම් නෂ්ටාවශේෂ මේ භූමිය පුරාම පැතිරිලා තියෙනවා. වර්තමානයේදී මේ නයින්දාවල අනුසස් ඒ වගේම ආශ්චර්ය අද්භූත දේවල් කියනවා කියලා විහාරාධිපති නාහිමියන් වහන්සේ පවසනවා. දවසක් විහාරාධිපති නාහිමියන් වහන්සේ සත්පෙන නාග ධර්ණය අසලින් යනකොට තමන් වහන්සේටත් මැදින් රිංගා යන්න පුළුවන්. ඒ තරම් විශාල නාග සැවත් දැකලා තියෙනවා. ඒක තවත් අයකුට පෙන්වලා තියෙනවා.
ඒ වගේම ඉතින් විශේෂ දවස්වල පුවක් ගස් තරම් දිග පළල නාගයෝ මෙහි පැමිණෙන බව. හැබැයි මේ නාගයෝ කාටවත් කරදර කරන්න නැති බවත් නාහිමියෝ ප්‍රකාශ කරනවා. අවට ගම්වාසීන්ට නුපුරු දේවනන් නෙමේ මේ දසුන්. දැන් ඉතින් මහින්දාගමනයට පසුව සීග්‍රෙන් බුදුදහම වැළඳගත් ලක්වාසීන් ගිරි ගුහා කඳු ශිකර කටාරම් කොටලා මහා සංඝයා වහන්සේලාට පූජ කරලා තියෙනවා. ඒ කාලේ මේ නයින් දනාවල භික්ෂු වාසස්ථානයක් වෙලා තියෙනවා. මෙතනින් සද්ධාතිස්ස රජ දවසේ වැඩම සිටි කුජ්ජාතිස්ස කියන මහරහතන් වහන්සේ වැඩ සිටිය බව සෙල්ලිපියකින්ද දක්වලා තියෙනවා. උන්වහන්සේ වැඩ සිටි කුටිය, උන්වහන්සේ පොරෝගෙන සිටි සිවුර යොදාගෙන පිළිමය නිර්මාණය කරලා තියෙනවා. අදටත් ඔයාට බලන්න පුළුවන්. අදටත් ඒ සිවුර හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. පැරණි විහාරගේ සුවිශාල චෛත්‍යයක් තියෙන නයින්දනාව, දේවානම්පියතිස්ස, සද්ධාතිස්ස, ගෝඨාභය, මහසෙන් වගේ රජවරුන්ගේ අනුග්‍රහය යටතේ බෞද්ධාගමික පසුබිම් සහිත ස්ථානයක් බවට පත් වුණා. පෙර කාලේ නාගයින්ට වෙන්නු භූමියක් විදිහට තිබුණු නිසා තාමත් නාගින්ගේ ඇල්ම බැල්ම මේ ප්‍රදේශයට තවමත් ලැබෙනවා. තවමත් නයින්දනාව විහාරස්ථානයේ බුද්ධ පූජාවට කිසිම විදිහකට කිලි කුණු අහුවෙන්න බෑ. අමතක වීමෙන් අතපසු වීමකින් එහෙම සිද්ධ වුණු. කොහෙන් හරි දෙබරු විශේෂයක් ඇවිල්ලා මුළු විහාරයම වසා ගන්නවා. ඒ විතර නෙමේ, ඔසප්පු කාන්තාවක් විහාරයට පැමිණියොත් ඒ විදිහටම දෙබරුන්ගේ ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒ දවසට කන කීංගාන සද්දෙට නාගෙන් කෑ ගහන බව ගම්වාසීනුත් පවසනවා. දවසක් නොදන්නා කමින් නොසප්පු කාන්තාව පොහොය දිනේ සිල් සමාදන් වෙන්න ඇවිල්ලා තිබුණා. අඩි 10ක් විතර දිග, අඩි 2ක් පමණ විශාල මහා නාගයෙකු ධර්මශාලාව වටා කැරකෙන්න පටන් ගන්න තියෙනවා. මේ කාරණාව අවබෝධ වෙලා අර කාන්තාව පිටමන් කළාට පස්සේ තමා නාගයා යන්න ගිහින් තියෙන්නේ. මේ ගම්මානයේ පිරිසට මේවා සාමාන්‍ය දේවල් කියලා තමා විහාරාධිපති හිමියන් පවසන්නේ. පන්සලේ තියෙන පූජා භූමියට වගේම පන්සලේ වැඩවාසය කරන මහා සංඝරත්නයට මේ නාගයින්ගේ විශාල රැකවරණයක් තියෙනවා. යම් දුශ්ශීල මහණෙකු මේ පන්සලේ සිටියොත් උන්වහන්සේට හිමිවන්නේ දරුණු විපාක. බොහෝ කාලයකට පෙර වැරදි කර්මාන්තයක යෙදුණු දුශ්ශීල භික්ෂුන් වහන්සේ නමකට ඉතා බිහිසුණු ඛේදජනක සිදුවීමක් සිදු වෙලා තියෙනවා. එසේම මෙම භූමියට හෝ මේ භූමියේ වැඩවසන මහා සංඝරත්නයට අහිතක් කරන අදහසින් මේ භූමියට කිසිවෙක් ඇතුළු වුණු කිසිවෙකුටත් ඇතුළු වෙන්න බෑ. එහෙම පැමිණුවොත් කණ්ඩායමකට හෝ පුත්තිලයකට සිදුවෙන්නේ මහා ඛේදජනක තත්ත්වයක්. දවසක් මේ භූමියට කරදර කරන්න මහා රාත්‍රියේ පිරිසක් පැමිණලා තියෙනවා. ඔවුන් අතේ ආයුධත් තිබිලා තියෙනවා. හැබැයි කළු දෙබර ප්‍රහාර, නාගයන් දෂ්ට කිරි ආදී දේ නිසා මේගොල්ලෝ ජීවිතක්ෂයට පත් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ඉතින් මේ භූමියට කාටවත් කරදර කරන්න තියා හිතන්නවත් බෑ. සතුන් මරන්න, සොරකම් කරන්න, දුශ්ශීලයේ හැසිරෙන්න කිසිම විදිහකට ඉඩ නැති භූමිය. නයින්දාවන මහාවිහාරයේ විහාරාධිපති වෙලා කටයුතු කරේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ ගුප්ත වෛද්‍ය අට්ට විහාරාධිපති පූජ්‍ය පොහොරවත්තේ සුමනසාර හිමියන් වහන්සේ. දැන් ඉතින් මේ වගේ විශ්මයන්විත දේවල් අපේ හෙළදීපයේ තියෙනවා. ඔයත් මේ විහාරයට අනිවාර්යෙන් යන්න. ඔයාට මේ ගැන මොකද්ද හිතෙන්නේ? ඔයාට හිතෙන දේ අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් විදියට දාන්නකෝ. ඒ විතරක් නෙමෙයි, මේ වගේ ඔයාට දැනගන්නම ඕනේ කරුණු කාරණා අපි කතා කරනවා. එහෙනම් මේ කාර්යවීර ශක්තියක් වෙන්න ඔයාට නොමිලේම අපිට දෙන්න පුළුවන් දේ තමයි අපේ YouTube channel එක subscribe කරන එක. ඒ වගේම like කරන එක. ඒ විතරක් නෙමෙයි, අපේ වීඩියෝ ඔයාගේ Facebook එකේ, WhatsApp එකෙන් share කරන එක. ඒ විතරක් නෙමෙයි, ඔයාට මොනවා හරි ව්‍යාපාරයක් තියනවාද? ඔයාගේ ව්‍යාපාරය නමින් අපට ringing tone එක හදලා දෙන්න පුළුවන්. ringing tone කියන්නේ ඔයාගේ ව්‍යාපාරයට ඔයාගේ සේවාදායකෙක් දුරකථන ඇමතුමක් දෙනකොට ඔයා දුරකථනය answer කරනකන් යන්නේ beep beep සද්දනේ. ඒ වෙනුවට ඔයාගේ ව්‍යාපාරය ගැන විස්තරයක් සේවාදායකයන්ට ඇහෙන්න recording එකක් අපට හදලා දෙන්න පුළුවන්. ඒක ඔයාගේ ව්‍යාපාරයට අත්‍යවශ්‍ය දෙයක් කියලා අපට හිතෙනවා. ඒ ගැන විස්තර description එකේ තියෙනවා. එහෙනම් ඉතින් පරිස්සමින් සතුටින් ඉන්න. මෙන්න මේ ඔයාට පේන වීඩියෝ දෙක. ඔයාට මගහැරුණු වීඩියෝ දෙක. මේ වීඩියෝ දෙකත් බලන්නකෝ. ඔයාට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් නාගීන් ගැන.